කුටේ අපි ඊළඟට කරන්නේ බෙදීමේ ගැටලු. ඒ කියන්නේ පරිමාව හා ධාරිතාව දැන් ඔයාලා ගුණ කිරීමේ ගැටලු ඉගෙන ගත්තනේ නේද? දෙකෙන් ගුණ කරන්න, තුනෙන් ගුණ කරන්න, හතරෙන්, පහෙන් නේද? හරි. දැන් අපිට ඊළඟට තියෙන්නේ බෙදීමේ ගැටලු. එහෙනම් අපි මාතෘකාව ලියාගනිමු. බෙදීමේ ගැටලු විසඳමු. බෙදීමේ ගැටලු විසඳමු. ඉතින් මේක හිතින් කරන්නත් පුළුවන්. දැන් මම මේ වගේ ප්‍රශ්නයක් අහුවොත් ජලයේ ලීටර 10ක් සමානව භාජන 5කට දැමුව විට ලීටර 10ක් සමානව භාජන 5කට බෙදෙනු. දැන් ජලයේ ලීටර 10ක් තියෙනවා භාජන 5කට බෙදෙනු. ඔව්. එක භාජනයකට කොපමණ ජල ප්‍රමාණයක් වැටෙනවද? ලීටර් 50ක් වැටෙනවා. නෑ. දැන් 10ක් තියෙනවා. ඒක 5කට බෙදලා දෙන්නේ දැන් බෙදලා දෙන්නේ. ලීටර් 20යි. පහකට බෙදනවා කියන්නේ එහෙනම් අපි මොකද කරන්න ඕන 10 බෙදන්න. ඕ පහෙන් බෙදන්න ඕ. නේද? 10 පහෙන් බෙදන්න ඕ. කීයද පහෙන් බෙදුවා? ලීටර් 2යි. ආ ඕ මේ එකකට ලීටර 2යි. නේද? 10 පහෙන් බෙදුවාම 2යි. 10 බෙදීම 5 සමානයි 2යි. නේද? එහෙනම් මේ එක භාජනයකට ලීටර 2 බැගින් වැටේ. प्रश्न භාජනයක පැණිබීම භාජනයක පැණිබීම ලීටර 10යි මිලිලීටර 550ක් අඩංගු වේ. අඩංගු වේ. මෙය භාජන 5කට මෙය භාජන 5කට සමානව මෙය භාජන 5කට සමානව දමනු ලැබේ. භාජන 5කට දානවා සමානව. එක භාජනයක ඇති පැණිබීම එක භාජනයක ඇති පැණිබීම පැණිබීම ප්‍රමාණය කොපමණද ප්‍රමාණය කොපමණද right කොහමද හොයන්නේ දැන් මුළු ප්‍රමාණය පුතේ ලීටර 10යි මිලිලීටර 550යි right මේක අපි බෙදන්න ඕන පහෙන් නේද මේ විදිහට බෙදන්න පුළුවන් හරි කොහමද බෙදන්නේ
හරි බෙදන්න බලන්න ඔයාලා මුලින්ම හොඳට ගාන කියවල බලන්න නේද මීටර් 2 මිලිමීටර් 110 මීටර් 2 මිලිමීටර් 110 ආ බලමු නේද බෙදලා මීටර් 2 මිලිමීටර් 110යි ඔව් අපි දෙකේ බෙදලා බලමු हाँ मूली मापी थे मैं पैंतीस दिन बेदाग नहीं आने थे तो मैं लीटर बालू और आप ही लीटर तक गाना ना मूली में बेदर आ है ना बेदम नहीं दाहाय तो देखे वो आप ये द आहे से बेदान ना ने आहे से बेदान ना ओ पाहिं बेदान ना हरे पाहिं बेदान तो देने ने ऐ बहुत आप पाह करने बेदान राइट दाहाय तो पाहे वा किये द देखाई देखाई पाहे वा देखा दाहाय नहीं दाहाय दाहाय बिंदु आय और ने इतने विषद करता आय देखो क्या कराने मिलीलीटर प्रमाण यार बेदन विधि में तो मैं दें मेरे पहाड़ दे ही ना ये पहाड़ पाहे वा इकाई पासरा के कर पहाड़ इस तरह विधि में तो हमारे नहीं थे विधि में एक क्रम में तो हमारे छोटा कर आप ही ऐसे लीटर मिलीलीटर दाल तीर निशा पौड़ा के ही में कराने हो नहीं हाँ पहाड़ पहाड़ बिंदु आ बिंदु आ दे मैं पहाड़ बेदु මේ පහ මෙතෙන්ට ගියේ මේ මෙතන පහ තමයි ඉතලයක් ඇන්දා ඒත් එකයි නේද පහසරක් එක පහයි පහෙන් පහක් බිඳුවයි අදැන් මේ බිඳුව මෙතෙන්ට ගියේ බිඳුවට පහේවා බිඳුවයි පහසරක් බිඳුවට බිඳුවයි 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 හරි ඉතලයි තියෙන්නේ දැන් මෙතන ලීටර මෙතන මිලි ලීටර මේක නිකන් හිතින් කරන්න පුළුවන් නේද 10 5 බෙදුවාම 2යි 555 බෙදුවාම 110 නේද හරි එහෙනම් එක භාජනයක ඇති පැදිවීම ප්‍රමාණය කොපමණද අතෙන් තවහල උත්තරේ ලියන්න පුළුවන් ලීටර 2යි මිලි ලීටර 110යි मिलीलीटर का सीधा है आरिद දැන් දෙහෙන අපි හතරෙන් බෙදෙන එකක් කරමු. ආ ඔයාලා මෙහෙම ලියා ගන්න. ඔසු පෑන්. ඒ කියන්නේ බෙහෙත් පෑන්. ඔසු පෑන් ලීටර 8යි මිලිලීටර 680ක ප්‍රමාණයක්. ඔසු පෑන් ලීටර ඔසු පෑන් लीटर आटाई मिलीलीटर हाईसीय पानाहात प्रमाणे आपुं प्रमाणे आपुं हाईसी आसुवत प्रमाणे आपुं जोग्गु हातरे कट जोग्गु हातरे कट සමානව වක් කරන ලදි ජොග්ගු හතරකට සමානව
වක්කරන ලදි. එක යොග්ගුවක ඇති. එක යොග්ගුවක ඇති ප්‍රමාණය කොපමණද? එක යොග්ගුවක ඇති ප්‍රමාණය කොපමණද? දෙවනි ගාන නේද? දෙක. ලියාගෙන ඉවරයි සර්. හොඳයි. ලියලි ඉවරයි සර්. ලීටර් 34යි මිලිලීටර් 720. හරියක් බලමු නේ. ලීටර 34යි. නෑනේ බෙදන්න තියෙන විදිහක යොග්ගු 4කට වක් කරන්න. ලීටර 2යි මිලිලීටර 120යි සර්. ලීටර 2යි මිලිලීටර 120යි බලමු. Certainly.